අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයේ නවදහනය පුවත් සිරස්තල වෙත දිස්ත්‍රික්ක පහකට පනවා ඇති ඇඳිලි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි අටලුගම සහ අකුරණත් කොවිඩ් නිසා හුදෙකලා වෙයි කොවිඩ් 19 ආසාදනයෙන් මියගිය පළමු ශ්‍රී ලාංකිකයාගේ අවසන් කටයුතු දැඩි ආරක්ෂාව යටතේ සිදු කරයි. ලන්ඩන් නුවරින් කොරෝනා වැළඳුණු තවත් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට. ඉතාලියේ සිදු වූ මරණ සංඛ්‍යාවත් දස දහස ඉක්මවයි. පවතින තත්ත්වය ගැන සලකා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම රුපියල් ලක්ෂය බැගින් පරිත්‍යාග කරන්න. මිහින්තලේ විහාරාධිපති හිමියන්ගෙන් ඉල්ලීමක්. ප්‍රථමයේ නවදහනය දේශීය පුවත් වෙත කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 6 සඳහා පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනුතුරු ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව රජය ප්‍රකාශ කරනවා. සෙසු ප්‍රදේශයන් සඳහා හෙට උදෑසන 6ට තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතයි. මේ අතුර කලුතුර දිස්ත්‍රික්කයේ අටලුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මානය සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. එමෙන්ම ගත වූ කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 6000කට අධික පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය ප්‍රකාශ කළේ. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල මේවන විට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාත්‍යංශය විසින් අද පෙරපරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. සෙසු සියලුම දිස්ත්‍රික්කවල හෙට එනම් මාර්තු 30 වන සඳුදා උදැසන 6ට ඇඳිරි නීතිය ලිහිල් කරන අතර නැවත ඇඳිරි නීතිය එම ප්‍රදේශවලට දහවල් 2ට පනවනු ලබනවා. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවභාවිතා කරන අයටෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාතේකගේ විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙනැත්තේ හුදෙක් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා බැවින් ඒකේ ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති අතර කවරෙකුට හෝ මෙම ගම්මාන දෙකට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ සම්පූර්ණයෙන් තහනම් වන බවයි රජය ප්‍රකාශ කර සිටින්නේ. මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ පුද්ගලයන් 856 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ටාශය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 184ක්. එමෙන්ම ඉකුත් 20 දින පස්වරු 6 සිට අද උදැසන 6 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය කාල සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 6041 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම ගත වූ ඇඳිරි නීතිය කාල සීමාව තුළ මුළු අත්අඩංගුවටගත් වාහන සංඛ්‍යාව 1477ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර අලව්ව කණම්වල ප්‍රදේශයේ නිවසක සොල් දොරයක් තුළ සූක්ෂමව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්කාකාරයක් අලව්ව පොලිසිය මගින් වටලනු ලැබුවා. එහිදී කසිප්පු පෙරීමට යොදා කණ්ඩා ගෝඩාපරල් 5ක් ගෑස් සිලින්ඩරයක් ඇතුළු භාණ්ඩ කිහිපයක් පොලිසිය සිය බාරයට ගෙන තිබෙනවා. මෙම නීති විරෝධී මත්පැන් ස්කාකාරය පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙතර මස්කෙලිය පොලිස් බල ප්‍රදේශයේ ඇතර නීති රෙගුලාසිය උල්ලංඝනය කළ 7 දිනක සැකපිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කරනවා. ඉන්සකකරුවන් 3 දිනේ හැටන් දිසා විනිසුරු සහ මහේස් රත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් 3 දෙනා මේ මාස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. මස්කෙලිය පොලිසිය වසමට අයත් දේවකන්ද වතුයායේ ඇතර නීති රෙගුලාසිය උල්ලංඝනය කරමින් නීති විරෝධී මත්පැන් පෙරූ සැකකරුවෙකු සහ එම පොලිස් වසමට අයත් සාමිපලයේ මිරියාකොට වනජීවී කලාපේ ඇඳිර නීති රෙගුලාසිය උල්ලංඝනය කරමින් අනවසරයෙන් මැණික්කරු සැකකරුවන් දෙදෙනෙකුයි මෙසේ අධිකරණයේ වෙත ඉදිරිපත් කරනු ලැබුවේ. මෙතර මස්කෙලිය නගරයේ ඇඳිර නීතිය උල්ලංඝනය කරමින් ත්‍රිරෝද රථයකින් ගමන්ගත් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙතර කෑගල්ල වරකාපුල තුඹලියද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු ඇඳිර නීතිය කාල සීමාව තුලදී මත්පැන් අලව කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෑගල්ල ආශය දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරී මහත්මයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබුණා. අධික මිල ගණන් යටතේ මත්පැන් අලෙවි කරමින් සිටි අදාළ පුද්ගලයා මෙවන විට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම පුත්තලම ප්‍රදේශයේ විවිධ පැරණි ලියකියවිලි ඉදිරිපත් කරමින් ඇඳිර නීතිය පනවා තිබියදී මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා සහ පුවරු ප්‍රදර්ශනය කරමින් ඇතැම් වාහන ගමන් කරන ආකාරයක් දක්නට ලැබුණා. කෙසේ නමුත් එම වාහනවලට ඇඳිර නීති බලපත්‍ර නිකුත් කර නොමැති බව පොලිස් නිලධාරීන් විසින් හෙළි කරගෙන තිබෙනවා. මෙතර ඇඳිර නීතිය පනවා තිබූ තවත් ප්‍රදේශ කිහිපයක් අපගේ කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා. COVID-19 වෛරසයේ ආසාදනය වීමෙන් මෙරට තුල සිදු වූ ප්‍රථම මරණය ඊයේ දිනේදී වාර්තා වුණා. ඒ මාරවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පෙරවරුවේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් කොළඹ IDH උණරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි වයස වෘදු 60ක පමණ වන මාරවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූයේ ඊයේ පස්වරුවේදී. එය මෙරට තුල COVID-19 ආසාදනයෙන් මියගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයයි. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පෙරවරු 11:15ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේ තුලදී සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය අංශයන්හි උපදෙස් මත හා දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට පළමු පුද්ගල මරණය ඊයේ දිනේදී වාර්තා වුණා. එමෙන්ම COVID-19 වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මේ වන විට 115ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසන්නේ. මේ අතර මහනුවර අකුරණ සහ පුත්තලම කඩයන්කුලම ගම්මාන හුදකලා කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළා. කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුල පළමු මරණය ඊයේ පස්වරුවේ වාර්තා වුණා. අංකුර ජාතික බෝවන රෝග විද්‍යාලයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ ඔහු 60 වෙහි පසු වූ අතර ඔහු මාරවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මියගිය පුත්කලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන්ද පෙළුණු පුත්කලයෙකු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. මෙතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලාංකික පුත්කලයෙකු ලන්ඩනයේදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මහරගම වත්තිගෙදර ප්‍රදේශයේ වයස අවුරුදු 55ක් වන ලක්ෂ්මන් විජේරත්න නම් ඔහු ලන්ඩනයේ ෆෙල්තම්හි පදිංචිව සිටි ඇති බවයි වාර්තා වන්නේ. මෙතර පසුගියදා ස්විස්තරලන්තයේදී කොරෝනා වෛරසය ආසාදනයෙන් 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වුණා. වෛරසය ආසාදනයෙන් මියගිය පළමු ශ්‍රී ලාංකිකයාද ඔහු යාපනයේ පුන්කොඩිතු ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.
මෙතර කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය අසාධනීය වූ රෝගියෙකු බැගින් වර්තා වීමත් සමග මහනුවර අකුරණ සහ පුත්තනම කඩයන් කුලම ගම්පහනේ කොටසක් වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. වසා දෙමුණු මහනුවර අකුරණ සහ පුත්තනම කඩයන් කුලම ගම්පහනේ කොටසක ජනතාව මෙවැනි විට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මානයේ සහ පුත්තනම දිස්ත්‍රික්කයේ කඩයන් කුළුම යන ප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස මේවන විට නම් කර තිබෙනවා. ගුවන් මගීන් රැගෙන පැමිණෙන සියලුම මගී ගුවන් යානා වෙත මෙරට ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම ලබන අප්‍රේල් මස 7 වනදා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. මෙම ගුවන් ගමන් තහනම මාර්තු මස 31 වනදා අවසන් වීමටයි නියමිතව තිබුණේ. මෙවැනි විට මෙරට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරණයට එළඹී තිබෙනවා. එහෙත් වෙනත් රටවල් කරා පිටත්ව යාමේ අදහසින් ගුවන් තොටුපළ වෙත සංක්‍රමණික ගුවන් මගින් රැගෙන පැමිණෙන ගුවන් යානාවලටත් හදිසි අවශ්‍යතා මත ගොඩබස්වනු ලබන ගුවන් යානාවලටත් කාර්මික දෝෂ නිසා ගොඩබස්වනු ලබන ගුවන් යානාවලටත් ආහාර සහ ඉන්ධන ලබා ගැනීම සඳහා ගොඩබස්වනු ලබන ගුවන් යානාවලටත් මගින් රහිතව පැමිණෙන ගුවන් යානාවලටත් තවදුරටත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතව පවතිනවා. නව කොරෝනා වෛරසය මෙවැනි විට රටවල් 202ක පැතිර ගොස් ඇති අතර ලොව පුරා මරණ 30,934ක් වාර්තා වී තිබෙනවා. හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 664,150ක්. කෙසේ වෙතත් ආසාදිතයින් 147,684 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා තිබෙනවා. චීනයේද පසු කරමින් ලොව කොරෝනා වෛරස් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වූ රට බවට පත්ව ඇති ඇමරිකාවෙන් අද වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 124,676ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. ඒ අතරින් හරි අඩක් පමණ වාර්තා වී තිබෙන්නේ නිව්යෝක් ප්‍රාන්තයෙන්. වෛරසයෙන් මියගිය ගණන 2227ක්. මේ අතර නිව්යෝක් ප්‍රාන්තයේම සති දෙකක කාලයක් නිරෝධායනයකට ලක් කිරීම ගැන සලකා බලමින් සිටින බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. කනෙක්ටිකට් සහ නිව්ජර්සි ප්‍රාන්තවල ප්‍රදේශ කිහිපයක්ද නිරෝධායනයකට ලක් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. මෙතර වෛරසයට ගොදුරු වී නොමැති නමුත් ඊට ගොදුරු වීමේ අවදානමක් සහිත පුද්ගලයන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා ඇමරිකානු නාවික හමුදාවට අයත් මර්සි රෝහල් නෞකාව ලොස් ඇන්ජලිස් වරාය වෙත රැගෙන වී තිබෙනවා. අදාළ නෞකාව රෝහල් ඇඳන් දහසකින් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල සමාජිකයින් 1,200කින් සමන්විතයි. ලොව වැඩිම කොරෝනා මරණ ගණන ඉතාලියෙන් වාර්තා වූ අතර ගත වූ පැය 24 ඇතුළත වාර්තා වූ මරණ 889ක් සමග එම සංඛ්‍යාව 10,000 ඉක්මවා තිබෙනවා. ඒ ඉතාලියේ පුද්ගල මරණ 10,023ක් ලෙසට සටහන් කරමින් එරටින් හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 92,472ක්. මෙවන විට ඕස්ට්‍රේලියාවෙන් පුද්ගල මරණ 68ක් වාර්තා වන අතර එරට ආසාදිතයින් 8,280ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. අද වනවිට කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව සමස්ත ඕස්ට්‍රේලියාවේම 3,805ක් ලෙස වාර්තා වී තියෙනවා. ඒ අතරින් මරණ 16ක් වාර්තා වුණ අතර හැබැයි සුභාරංචිය නම් රෝගී තත්ත්වයන් ව්‍යාප්ත වීමේ ප්‍රතිශතය සෑහෙන පහළ බැස තිබෙනවා. මෙය ඕස්ට්‍රේලිය රජයෙන්ද අවධාරණය කර තිබෙනවා. ඒ අතර ලංකාවට යන්න බලාපොරොත්තුවෙන් සිටින සංචාරක හෝ කෙටි වීසා ලබාගත් ලාංකික පුරවැසියන්ට විශේෂම ඕස්ට්‍රේලිය රජය විසින් වීසා දීර්ඝ කිරීමේ ක්‍රමවේදයක් ලබා දී තිබෙනවා. එය ඉතාම අස්වැසිල්ලක්. ඒ නිසා හැකි ඉක්මනින් ඔවුන් ලංකාවේ ඔස්ට්‍රේලියා පිටි ලංකානු කොන්සල් ජෙනරල් කාර්යාලය හෝ කැන්බරා නුවර මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන දුරකථන අංක වලින් සම්බන්ධ වෙන ලෙස ලාංකීය ප්‍රජාව ඉල්ලා සිටිනවා. ඒ අතර කිය යුතු කාරණා තියෙනවා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ සිටින සියලුම ලාංකීය ප්‍රජාව අත්වැල් බඳගෙන තිනවා. සමස්ත අපේ සිසු පරපුරට ඒ වගේම ආශ්‍රැසිලක් අවශ්‍ය සියලු දිනාටම සහන ලබා දෙන්න. මම සියත වෙනුවෙන් සහන් වීරසේකර මෙල්බන් නුවර සිට. ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ මැදිහත්වීම මත කොරෝනා තත්ත්වයේ මැඩ පැවැත්වීම වෙනුවෙන් රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් සෞඛ්‍ය උපකරණ තොගයක් අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය වෙත භාර දීම සිදු කෙරුණා.
දිවයිනේ සුළු මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් සැදුම් ලද ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවේ මැදිහත් වීම මත රට තුල පවතින කොරෝනා තත්ත්වය මැඩ පැවැත්වීම වෙනුවෙන් රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් දැඩි සත්කාර ඒකකයකට අවශ්‍ය සියලු පහසුකම් සහිත නවීනතම ගිලන් රථ දෙකක් සියලු වෛද්‍ය කාර්ය මණ්ඩලද සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ රොයල් නර්සින් හෝම් පුද්ගලික සමාගම විසින් අදාළ උපකරණ තොගය පරිත්‍යාග කළ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය විසින් අදාළ උපකරණ තොගය බාරගනු ලැබුවා. අපි බලාපොරොත්තු වෙනවා රජයක් විදියට ඒ වගේම සෞඛ්‍යංශය ආරක්ෂකංශය ඉතාමත්ම කැපවීමෙන් සහ ලෝකයේ අනිකුත් හැම රටකටම වැඩිය ඉතා සාර්ථක ලෙස මෙම වසංගත තත්ත්වය පාලනය කරන අවස්ථාවේදී සියලුම පුරවැසියනුත් තම තමන්ට හැකි ලෙස ඒ කාර්යය සඳහා දායක විය යුතුයි. සියලුම පුරවැසියන් තමන්ගේ යුතුයකම ඉටු කිරීමක් විදියට මේ රෝගයට ගොදුරු වීමෙන් තමන් රැකෙනවා වගේම අන් අයට එය පැතිරියාමට ඉඩ නොතවන ලෙස ජීවත් වීමේ අවශ්‍යතාවයත් මේ අවස්ථාවේදී අපි අවධාරණය කරන්න ඕන. මේ අතර හුවාවේ ආයතනය විසින්ද පවතින තත්ත්වය හමුවේ රෝහල් සඳහා අවශ්‍ය රුපියල් මිලියන 2ක් වටිනා උපකරණ තොගයක්ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය වෙත බාර දෙනු ලැබුවා. ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් රෝයල් නර්සින් හෝම් රෝහලට. එහි අධිපතිතුමා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ සහ සම්බන්ධීකරණයෙන් අපට ලබා දීම ගැන අපි මේ වෙලාවේ අපි අපේ ස්තුතිය පුද කරන්න ඕනි. මේ රට දුෂ්කර අවස්ථාවට මුහුණ පාලා ඉන්න අවස්ථාවේදී අපට ලබා දීම ගැන අපි බොහෝම ස්තුතිවන්ත වෙන්නට ඕනි. ඒ වගේම හුවාවි ආයතනය චීනය නියෝජනය කරන සමාගමක්. ඒ සමාගමත් විශාල පරිත්‍යාග ගණනාවක් සිද්ධ කළා අපට. ඒ ආයතන දෙකටම අපේ ස්තුතියත් ගෞරවයත් මේ අවස්ථාවේදී පුද කරනවා. රට තුළ පවතින තත්ත්වයේ හමුවේ සියලු ජනතාව රජය ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය ලබා දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. අතවන්සේ මහ ජනතාව ඉතාම කල්පනාවෙන් රජය ලබා දෙන උපදෙස් අනුව ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඒ වගේම මහ ජනතාව මේ පිළිබඳ ඉතාමත් පරිස්සමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. මේක අපි මතක තබා ගත යුතු වැදගත් කාරණයක්. මුළු ලෝකෙම ස්වභාව ධර්ම විසින් පාලනය කරනවා කියන එක මතක තබා ගත යුතු කාරණයක්. අද මේ මොහොතේ බැලුවොත් ලෝකෙම ස්වභාව ධර්මයේ පාලනය කරලා තිබෙනවා. ඩීසල්, පෙට්‍රල්, බොබිතෙල් වාහන භාවිතය මුළු ලෝකෙම නැවතිලා තිබෙනවා. ගුවන් යාන නැව් සියල්ලම නැවතිලා තිබෙනවා. ලෝකෙ රටවල් මේ වෙනකොට 50 විශාල ප්‍රමාණයක් සම්මත කරගෙන තිබෙනවා. ඒ 50 හරහා අවශ්‍ය කරන මූල්‍ය සම්පත් සහ අවශ්‍ය කරන අනෙකුත් පහසුකම් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය පියවරවල් තියලා තියෙනවා. එනවා ලංකාවේ මේ සඳහා අවශ්‍ය කරන අනාගතයේ ඇතිවන තවත් ව්‍යසනයන් සම්බන්ධයෙන් අවශ්‍ය කරන 50 දැනට ලංකාවේ නීතිය තුල නැහැ. තිබෙන නීතිය ඇතුලේ ක්‍රියාත්මක වෙන බව පේනවා. ඒ නිසා මම හිතනවා ලෝකයේ දැනට සම්මත කරලා තිබෙන 50 ඉක්මනින් ශ්‍රී ලංකාවෙත් සම්මත කරගත යුතුව තිබෙනවා. ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ජනතාවට ඕන කරන පහසුකම් සහ ආර්ථික පහසුකම් ලබා දීම සඳහා පියවර රජය ගත යුතුව තිබෙනවා. නව කොරෝනා වෛරසයෙන් ජනතාව බේරා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කර ඇති අරමුදලට සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම රුපියල් ලක්ෂය බැගින් පරිත්‍යාග කරන ලෙස මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන හිමියන් පවසනවා. මිහින්තලේ රොහලේ ප්‍රතිකාර ලබන මානසික රෝගීන් හට දිවා ආහාරය සැපීම මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වලවා හැඟුණ වැවේ ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු වුණා. කොරෝනා වෛරසය රට තුල පැතිරියාම වැළැක්වීම සඳහා රජය මගින් පනවා තිබෙන ඇඳිරි නීතිය හේතුවෙන් ඥාතීන්ට පැමිණීමට නොහැකි වීමෙන් අදාළ වට්ටුව තුළ මෙම මානසික රෝගීන් හුදෙකලා වී සිටිනු දක්නට ලැබුණා. මේ අතර මිහින්තලේ අභය භූමියේ සිටින රිලවුන් වඳුරන් ඇතුළු සතුන්ට ආහාර සැපීමද විහාරාධිපති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා.
මිහින්තලේ පුදබිම වැඳ පුදා ගැනීමට බැතිමතුන් මේ දිනවල නොපැමිණීම හේතුවෙන් ඔවුන් ලබා දෙන ආහාර වලින් ජීවත් වීමට පුරුදු වී සිටි මෙම සතුන් මේ දිනවල පසුවන්නේ දැඩි කුසගින්නෙන්. මේ අතර කොරෝනා වෛරසයෙන් ජනතාව බේරා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කර ඇති අරමුදලට සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින්ම රුපියල් ලක්ෂයේ බැගින් පරිත්‍යාග කරන ලෙසද විහාරාධිපති හිමියන් ඉල්ලා සිටිනවා. අද වර්තමාන ලෝකයේ කොරෝනා කියන වසංගතය මුළු ලෝකෙටම අභියෝගයක් වෙලා තිබෙනවා. අද අනිකුත් ලෝකයේ සියලුම රටවල් වලට වඩා අපේ අතිගරු ජනාධිපතිතුමා එවගේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය සෞඛ්‍ය ක්ෂේත්‍රය සියලුම රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල කියන මේ සියලුම අමාත්‍යංශ ලේකම්තුමාලාගේ අධීක්ෂණ යටතේ බොහෝම ලෝකෙටම ආදර්ශයක් සපයමින් මේ කටයුත්ත සාර්ථකව මැඩලන බව අපි දන්නවා. පාර්ලිමේන්තුවේ නියෝජනය කරපු මැති අමතිවරුන් සත පහක දෙයක් දීලා නැහැ. ඒ අය ඔක්කොම යපුනේ අපේ ඡන්දෙන් අපේ සල්ලි වලින්. ඉතින් ඒ හින්දා මම කියන පුළුවන් නම් ඔය 225 දෙනාම එකතු වෙලා රුපියල් ලක්ෂේ ගාන දීලා පෙන්වන්න ඇමතිකම් මැති ඇමතිකම් කරපු සියලුම දෙනාගෙන් අපි ඉල්ලීමක් කරනවා. පක්ෂපාත ජාති ભેද ආගම් ભેද විවිධ අය මේ රට පාර්ලිමේන්තුව නියෝජනය කරා මැති ඇමතිකම් කරා. ඒ අයගෙන් කරුණාකරලා මම ඉල්ලීමක් කරනවා රුපියල් ලක්ෂේ ගානේ ලක්ෂ 225ක් දීලා පෙන්වන්න. නවදහනේ රටවටහා පුවත් කීපයක් වෙත. 60 පොලිසියේ රතවාහන අංශයේ නිලධාරීන් විසින් 60 නගරයේ සැරිසරමින් කුසගින්නේ සිටින සුනකෙන් සහ පක්ෂීන්ට පානීය ජලය හා ආහාර ලබා දීමට කටයුතු කළා. එය අපගේ කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා. මධ්‍යම කඳුකරයේ බටහිර පැවුම් ප්‍රදේශවල මාස 4ක් පුරා පවතින අධික වියලි කාලුකුණ තත්ත්වයේ හේතුවෙන් 60 පොලිස් වසමට අයත් කුඩාගම 60 දික්කොය දරවල ප්‍රදේශයේ අවට තේවතුවල පදිංචි වතු කම්කරුවන් උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. එම ප්‍රදේශය අත්‍යවශ්‍ය සේවාවන් සපයන ස්වේච්ඡා සංවිධානය ඇතුළු ආයතන කිහිපයක් කළ ඉල්ලීමක් මත ලොරි රථයක් මගින් පානීය ජලය බෙදා හැරීමේ වැඩසටහනක් ඊයේ දින සිදු කෙරුණා. වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාව හා වවුනියාව දකුණ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලයේ මෙහෙයවීම යටතේ වවුනියාව නගරයට ඇතුළුවන සියලු වාහන විසබේ චහරණය කිරීම වවුනියාව ඊරට්ට පෙරිය කුළුම පොලිස් මාර්ග බාධකයේදී සිදු කරනු ලබනවා. නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදා විසින් සිදු කරනු ලබන විසබේ චහරණ වැඩසටහනක් රුවාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල පරිශ්‍රයේ කේන්ද්‍ර කර ගනිමින් දෙවන වරටත් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. කළුතර නගරයේදී ඇන්දර නීතිය සහ නිරෝධාන ක්‍රියාවලියට පටහැනිව යමින් පවත්වාගෙන ගිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මුද්‍රා තැබීම ඊයේ දින සිදු කළා. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් වැඩිදුර තොරතුරු සඳහා අපි විසින්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.